Ramadan nữa, Ramadan đó. Má có sai ra xin mấy cái đi cắt không cần? Mập đi. Ít mà. මේමයි තමුකු ඔයාගෙන් කරන තමුකු ඉන්න තැන අන්තිමයි. දැන් ඕගොල්ලෝ ඕගොල්ලන් එහෙම කරපු නිසා තමයි ඔයාලන්ට තාම ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ මේ විදියට අවබෝධයෙන් අමං අවබෝධයෙන් මෙහෙම ඉන්නවා මම හැමදේම දකිනවා කියලා විස්තර කරනවා 100ක් හරියට. හැබැයි විදර්ශනාවෙන් ඉන්නේ ගොඩාක් පිටිපස්සේ. අවබෝධයේ ආර්යත්වයේ තැනට මෙයාටම තමයි. හිතලා 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 මෙහෙමයි 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 කියලා අතෙන්ටම ගිහිල්ලා ඉවරයි. ස්වභාවයෙන් තියෙනවා. ඔව්. ඒ අහලා තියෙනවනේ ඒවත් එක්ක ගිහිල්ලා. ඉන්නේ හැබැයි හරියටම කොතනද නම්? ඔව් සංඛාරින් සෝවන්නේ නැවත් නැහැ. අත්ම දැම්මේ සතර පායෙන් නිදහස් වෙලා යතුත් දැන ඉඳගෙන මේ කියන්න පුළුවන්. ඒක නේ අත් වෙලා තියෙන්නේ නේ හොයා ගන්න බැරි රහත කවුද අරයා කවුද මෙයා කවුද මුකුත් හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ ඒක නේ. ඒක අපි කාටවත් විවේචනයක් නෙමෙයි. ඉච්චරට මේක හොයාගන්න අමාරුයි. මේක රැවටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒකයි මේක ප්‍රශ්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියලා තිනෝ රහත කියලා රැවටිලා රහතා කියලා රහතක්ම රහතෙක් කියලා ප්‍රකාශ කරන අය ඉන්නවා. රහත් නොවී හිතාමතාම ලාභ සත්කාර නිසා මම රහත් ඉව වෙනුවෙන් රහත් කියලා ඒ කපටිකමට එහෙම කියන අය ඉන්නවා. සමහරු මම දැන් රහත් වෙලා ඇති මම මෙහෙම කරානේ මෙහෙම කරානේ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා කියලා ඊපස් බුදුහාමුදුරුවෝ ඇත්තටම රහත් වෙච්ච එක්කෙනෙක් මම රහත් කියලා කියනවා. කියනවා රහත් කියලා දැන් කියන එක නෙමෙයි කියන්නේ. අරගොල්ලොත් රහත් කියලා එහෙම කියනවා එහෙම හිතලා ඇත්තටම රහත් වෙච්ච එක්කෙනෙක් කියනවා මම රහත් කියලා. හැබැයි වෙනස දෙන්නේ යා හරියට මාර්ගෙත් කියනවා. Taman ගියපු මාර්ගය හරියට කියනවා. අනිත් අයට පහදින්න. මොකද එයාගේ ගැහුවට පස්සේ ආයෙත් තව කෙනෙක්ගෙන් අහන්න හිඳසක් ඉතුරු වෙන්නේ නැහැ කාටවත්. අහන්න දෙයක් මට මෙතන මෑණියෙක්ගෙන් කියවෙන්නේ නැහැ හරියට වෙන දැනකට යන්න ඕනේ කියලා. එහෙම යන්න එහෙම එහෙම අඩුවක් එයාගෙන් වෙන්නේ නැහැ. මොකද එයා පහදින්නකම ඒ මුල ඉඳලා අරටම යනකම් ඒක ක්‍රමානුකූලව යා කියනවා. එයා රහත ගැන කතා කරන්නේ නැහැ පුදග්ජනයෙක්. වැඩක් නැහැ කියලා. එයා කියන්නේ එතනින් සෝතාපට්ටි ඵලයට එන මාර්ගය. එතනින් ඊළඟට යන මාර්ගය. එතනින් ඊළඟට යන මාර්ගය. විතරයි කතා කරන්නේ. ඔක්කොම ටික කතා කරන්නේ වැඩක් වෙන්නේ නැහැ නේද? එතකොට එයා අන්න එහෙම තමයි අර පුදග්ජනයෝ අතෙන්ට යන ගම හදාගෙන. ඊට පස්සේ කියන්නේ නැද්ද මම රහත් අපි උකුම් කරන්න ඕනේ මොකදලා තියෙන්නේ. ඉතින් ඇතුළෙනුත් එහෙම වෙන්නේ නෝ. හැබැයි ඉතින් අර කෙලස් අඳුරන්නේ නැහැ දැන්. ඒකනේ ප්‍රශ්නේ. ඥානය නැහැ ඉව කෙලස් කියලා අඳුරන්නේ නැහැ. දැන් තමු මෙතන රණ්ඩු වෙනෝ ඉව කෙලස් කියලා දන්නේ නැහැ දැන්. ආයෙම දැන් කවුරු හරි කිව්වොත් කොහොමද උඹ ධර්ම මාර්ගය යනවා කියලා කියනෝ. ඔය මොකද කියලා අහුවත් ඒකටත් බලනවා නේද? නිකන් හරි ඇතුලෙන් හිතන්නේ නැහැ නේ. මේ මේ ලැජ්ජාවක්වත් ඇති වෙන්නේ නැහැ. ඒකටත් මෙහෙම කියලා. ඇයි පුතාටදනේ? ඒ කියන්නේ මාර්ගය යන කෙනෙක් නම් පොඩක් හරි ආයතන ඇතුලෙන් හිතනවා ඇත්ත තමයි මෙතන මම දැක්ක ගානේ. එදිරි බැලුවා කියලා ඕ මේ මහරියා ඊට පස්සේ මේ පොඩක් අර ඉතන ශක්තියක් ඇති කරගන්න ඕ ඉතන මේ මම මෙතන මම වැරදි මෙතන මම විද්‍යා දෘෂ්ටිකයි කියලා එයා මෙතන ඉඳලා හරි නැති එවුන් ඒවත් දැවුන් ඒකේ මෙයාට උත්තර දෙන්න බෑ බලන්නේ. ඕ ඒක තමයි අර තාත්තා බන්නේ තිත්තර ගල් තියලා බන්නේ තියා අපි බලන් ඉඳිත් කියන විකාර හිතෙනවද නැහැ නේද? ඒ පුළුවන් අයියෝ මේක විතර දන්නේ නැහැ කියලා ඒක කර කරගෙන යන්න තමයි ඒක අමාරු දෙන්නේ. ඔව් මේ මේ ආමුදිරත් දැන් ගොඩක් ඉස්සර මේ දර්ශනා කරන මුල් කාලේ මොනාරකම මම දැන් මට කියන්නේ කියාව කියන හිත දෙකම කියලා මම බා කියනවා. ඒ වෙලට මම ඊට වඩා ඒවත් ඉතින් ඊට පස්සේ අනිත් අතට යන කියනවා. ඒ එතකොට දැන් දැන් අර එහෙම කිව්වම එහෙල පැන්නත් අර දැන් මේ 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 අපරාධයෙන් බින්දු කියලානේ බලන් ගන්න හිතනවා ඉස්සර නම් එයා අනිත් දෙකම කිව්වම මට ඊට වඩා යාමයි නම කියනවා. දැන් යන්නේ
මං කියන්න නැතුව ඉන්න තිබ්බයි ඒක මං හදිස්සි වුණා කියලා අර ඒ වෙලටම මං නිහඬ වෙනවා. තමන්ගේ අඩුපාඩු දකින්න නැත්තයි ඉතින් යන්න වෙන්නේ මේකේ. මිනිවල කියන එක මේ ඒකයි මම කියන්නේ මේක හරි අතිශයින් සියුම් කාර්යාවක් කියලා. සියුම් අවබෝධයක් ඥානයක් නේද ප්‍රඥාවනේ මේ වත්තර ගන්න හදන්නේ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම ඒ තමන් මේ දකින ඒ හැම වෙලාවෙම තම මොනා හෝ හිතේ ඇති වෙලා ඒ හිත දකින්නවා කියන එක අනිවාර්යයෙන්ම දැන් මට හිතෙනවා දැන් මේගොල්ලෝ හිත දකින්නවා කියවල මේගොල්ලෝ හිත දකින්නේ නැද්දෝ කියලා නිකන් කරන කියන වැඩදියා බැලුවා. හිත දකින්නවා වෙන්න බෑ නං කැමති ඒව දැකලා අකමැති ඒව ක්‍රියාත්මක කරන විදියක් තියෙන්නේ. මේ කියන්නේ දකින්න අකමැති ඒව ක්‍රියාත්මක කරනවා. ඔය දකින්න කැමති පොඩි පොඩි ඒව විතර බොහොමද මේ දකින්නවා මේ ඒ වගේ පාඩුවක් වෙන්නේ නැහැ කියලා අර එහෙම විඳින්න එහෙම නේ එකක් දැන් මම තව එකක් දැක්කත් මේ අර චාන්දි පදවිය ගියේ එක ගැන දැන් යාහයි හැබැයි ඉතින් ඒකට ආයෙත් දෙකක් දාගෙන ඉන්නේ යාපනේ යන්න දැන් ඔය යන්නේ එක නෙමෙයි මම කියන්නේ දැන් ඔයා පදවිය ගිහිල්ලා ඇවිල්ලා දැන් පදවිය යන්නේ එකත් මම බැලුවා නෝ මිස්සු දුන්නේ මේ උන්ට මේ මේ ගෙදරට වෙලා මේ නිදර්ශනාව කරන්නේ නැතුව මේ තරම් දුර මේ මොනව බලන්නේ යනවද කියලා. ඉතින් දැන් ඒ උනාට දැන් ඔයාට ඒක පදවිය යනවා කියන එක හොඳ මේ විඳින්න ඔයාගේ දෙයකට හොඳට ප්ලෑන් කරලා ඒක මෙහිම මෙහෙමයි කියලා යන්නේ. ඒක හොයාගෙන ගියා. ඉතින් ඇයි හිත දකින්නේ නැත්තේ ඕකට? ඒක හොඳ දෙයක් නිසාද? නැත්නම් තාම ඉතින් අපි ජීවිතේ විඳින්නේ පාය ඕනේ. කාඩිය විදලාම මේ නිවරයක් කරනවා කියන විදිහට නිදර්ශනාව අමතක වුණා. විදර්ශනා කරා නම් එච්චර දුර යයි කියලා මට නම් හිතුණා. ඊට පස්සේ ෆොටෝ දාලා දුන්නා. ෆොටෝ දැම්මම වචන කෝල් එකක් දාලා වැඩ දාලා තියෙනවා මම දැක්ක. අනේ මාත් දිනව යන්න ඊළඟ සැරේ ආවම මාව එක්කන්. මේ අශුව අශුව ගල මෙයා දානවා ඒකට දැන් කොහොමද? විඳීම විතරයි දකින්නේ ඒක තුල තියෙන අර හිස් බව දකින්නේ නැහැ ඒකේ. ඒ මොකද දැන් අපි හිතමු ওই ගහකොළ ඒ දැන් ඔයා දාපු මේ ෆොටෝ එක දිහා මම බලාගෙන හිටියේ. ඉතින් ඒ ගස් කොළන්ගේම මේ මිනිසුන්ට ආශාදයක් ලැබෙන්න ඕන විදියට කියලා අර පැත්තට හැරිලා මේ පැත්තට හැරිලා දඟන වෙලා එහෙම හටගත්ත දේම නෑ. ඒවයි දුපර දාම අනුව නිකන් ඇදලා ගි ඒව තියෙන ගහ ගහ දැන්නාද මං ලස්සනයි කියලා මේ මෝඩ මිනිසුන්ට මේක ලස්සන. ඔය ගහම කර්මහා වර්ෂාවකට කඩන් වැටිලා වර්ෂෙක යන උඩ වැටිලා මැරුණොත් අර ගහ ලස්සනද? ඊට පස්සේ කියන්නේ මම මේ ගස්සාවල මේ වෙන ගහන්න ඕන නේද මේව කැපුණා මෙහෙම වෙන්නානේ මේ කියලා. නැති විලාට මොකක්ද ගැන හරි ලස්සනයි සෝභා සෞන්දර්ය පුච්චලද බලන්න මේ ගස් ඇඹරිලා මිනිහෙක් වගේ සතෙක් හාවික් වගේ ගගා කියනවා නේද ගිහිල්ලා ඔගොල්ලෝ බල බල නේද ඒක තුනේ යනවා දන්නේ නැහැ දන්නේ නැහැ අම්මෝ ඉතින් මේ කලා විත වලේ කලාත්මක ඇහැ ඉතින් අනිත් කඩේ තුන ඔයාට හොඳ කලාත්මක ඇහැක් තියෙන්නේ නැවද දැන් මේක තමයි මේ පෘථග්ජන ලෝකය හරිද දැන් මම කියන්නේ මම දකින විදිහටම දකින්න ඕනේ කියලා තාම ඔයාලට පෘථග්ජන ලෝකේ තියෙන නිසා නමුත් ඔයගොල්ලෝ උත්සාහවත් කරන්නේ නැහැ මේක. උගලේ ඒ පැත්ත දකින්නවත් නැහැ. මම බෑගිල්ලෙන් යනොත් විතරයි මේ දකින්නේ. ඊට කලින් කෝ ආශාදේ ආදීනේ දැක්කා. අන ආශාදේ ළඟම ආදීනේයක් තියෙනවනේ. ආදීනේ හිස් බවක් තියෙන. කොච්චර ඕවා බැලුවත් ඇත්ත දැන්. දැන් තව තැනක් බලන්න යන්න නේද ඊගාඩ් ප්ලෑන් කරන්නේ. සංකාර ටික අඩු වෙනවා දැන් ඒවත් එක සම්බන්ධ වෙනතාවේ ඒකට අඩු වෙනවා
නැත්නම් ආයි සම්බන්ධ වෙන්න වෙන්න ආයි ඒව එනවා වැඩි. ඕ දැන් දකින්නෙමයි ඉතනේ දැන් දන්න වැඩි මෙහෙමයි මෙහිම මාර්ගික යනවනි ඊ විලාවට නැහැ ඒව. ආයි පොයට විතරයි ආයි මේ කරන්නේ. දැන් මෙයා ඒකෙ ඉන්න මේ කියාවේ නේනේ. ඒත් මෙයාට මේ ඉන්නේ නැහැ ඒක. අලි බලන්න යනවා නේද? ඒක බලන්න අලි බලන්න ගිහිල්ලා නේ අලි වඩාගත්තනේ. අපි ඒක අපිට පේන්නේ මේ නමුත් අපි
අවෙහිකින් දාලා එකද මේ ඔව් ඒක එහෙමයි මෙහෙමයි කියලා විස්තර කරන්නත් යනවා අකමැත්ත කැමැත්ත කැමැත්ත හදනවා නේද ඒ වගේ අකමැත්තක් වුණොත් ඒකද නෑ නෑ මෙහෙමයි නේ කියලා තමයි එහෙම නෑ එහෙම කියන තරමට එහෙම වෙනවා හරි ඔව් එතකොට ඒක මම මතක් වෙන්නේ නෑ මේ 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 ඇතුලෙන්මයි මේ 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 අන්තික නේද මේ උදව් කරන්නේ කියලා නේද අකමැත්ත කැමැත්තක් බවට පරිවර්තනය කරනවා නේද ගන්න වෙනවා සමහර කරන්නේ නැහැ එහෙම නෙමෙයි මම හිතුවේ කියලා කියන්නේ ඕ ඒක තමයි අන්න ඒ විදිහට මේක දැන් මුලට නිරීක්ෂණය කරගන්න ඕනේ මේක තියෙන මේ කවරක් තමයි තත්ල් ගන්න ඒක අපිට ගන්න අපිට දකින්න අපිට ඒ ස්වභාවම ඉන්න අවශ්‍යතාවයක් නැති වෙන්නේ නැහැ ආ ඒක මේක කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට කිසිම අලාභයක් වෙන්නේ නැහැ මේකේ මේක කරොත් මේකෙන් ලාභයක්මයි වෙන්නේ මොකද දැන් දැන් මෙයා පදවි ගියා කියලා මට මට ප්‍රශ්නයක් නැහැ දැන් ඒ මාගේ වදිනක ප්‍රශ්නයක් නැද අනි මගේ ඇස් දෙක අර බින්දුර බලලා සැරසියා නෑ මගේ ඇස් දෙක උත් ඒක බලන්නේ නැහැ මමත් අර කට්ට කාගෙන යන්නේ බෑ කෝච්චියදී කෝච්චිය අරගෙන ඉතින් අයියෝ බෑනේ කෝච්චිය අරගෙන කොච්චර සුන්දරයිද වට පිට බල බල ඉතින් කොච්චර ඒක විඳින්න දෙනවද දේවල් ඔය හැම වෙලාවෙම මේ නිසාව හැදින්නේ ඒ වගේමයි සිගමන් දිමන් නිසා මගේ වැඩ හොදට ඉන්න විදියන්නේ නේද ප්‍රඥාව
ඔගොල්ල කොච්චර මේ 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 දැන් මේ ධර්මයේ මගේ ළඟ කොච්චර කාලයක් ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. තමුන්ට අර විදර්ශනාව තුලින් තමුන් ඉදිරියට ගිහින් නැහැ. තමුන්ගේ මානස පිළිබඳව තමුන්ට අවබෝධය මදි නම් ඒක ඇත්තටම සිතට වහල් වෙලා ඉඳීමක් තමයි ඒක. සිතට වහල් වෙලා සිත වහල් එක් කරගන්න ප්‍රඥාවෙන් සිත වහල් එක් කරගන්න. එයාට මොන විදිහට නඩන්න දෙන්නේ නැහැ. එයා යන්නේ කුඹට යන්නේ නැහැ. එයා යන්නේ පාටින් එක නෙමෙයි අපි කරන්නේ. අපි කරන්නේ කළ යුතු දේ. යන්න කියන එකත් නෙමෙයි පාටින් එකත් නෙමෙයි. ඒ දෙකෙන්ම අයින් වුණ දැන තියෙන ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන්න ඕන එකක් තමයි මේ නිවන නිවන කියලා කියන්නේ. නිවීමෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට එයා එහෙම පුරුදු වුණාම එයාට අර කරන්න ඕන දේ නැතිද? දැන් මේක අහන්නද? දැන් මේ හැම ඔය කොච්චර දේවල් කරත් ඕව නොකර හිටියයි කියලා පාඩුවක් වෙන්නේ නේද? අනේ ඒක තේරෙන්නේ නැති එක දැන් ඒක අවබෝධ වෙන්නේ ප්‍රාය ගැඹුරෙන්ම නේද? නමුත් අන්න එතකොට තමයි සරල වෙන්නේ. එතකොට ඒකට තමයි චාම් කියන්නේ. නැතු සුදු ඇඳගෙන ඉන්න එක නෙමෙයි චාම් කියන්නේ. කපිලාන්තයෙන් සුදුන්තයෙන් ඕ අකුලාන්තයේ මේ සරල බව තියෙන්නේ. ඒක හැබැයි පුරුදු කරේ නැතුව ඒක බලෙන් ගන්න බැහැ. මේ ප්‍රමවේදයේ තුලම තමයි සරල බව ඇති වෙන්නේ. නැතුව මේක යන්නේ නැතුව මේ තමුගේ මනස මේ විදියට සකස් කරන්නේ නැතුව මේකේ මේ සරල වෙන්න බැහැ එහෙම හිතුවට. එහෙම පොඩ්ඩක් කාලයක් ගිහිල්ලා අන්න සරල බව ගිහින් සංකීර්ණතාවය බැරිම මේ මොන කරුදද මේක බෑනේ ජීවිතේ විඳින්න ඕනේ කියලා ඕන ආයෙත් පටන් ගන්නවා. සරල බව කැලි. සරල බව කියන්නේ ප්‍රඥාව ඇත්තටම. මිනිසුන්ගේ සරල බවක් තියනා ඉන්නෝ ඒවයි මේ මුන්නාසි දේශනාගෙන සරල බව නෙමෙයි සමහරු ඉන්න අය හරි සරලයි කියලා දැන් දෙන්නේ උදියා බැලුවම කියනෝ හරි සරලයි යාලිය දාන්න මම බලවෙන්න ඕ ජාම් අම්මාරි හරි කතාවක් දීලා ඒ ඉතන ඒක නෙමෙයි මේ කියන්නේ යා යා සිත දැකලා සිතේ ස්වභාවයන් වලින් අයින් වෙලා ලැබපු සරල බවයි අරම නිකන් ඒකත් මතේක යා ඉන්න නිසා නෙමෙයි මම අඳින්නේ මේ විදියට මම කොහොමද පිළිගන්නේ මේ විදියට මම කතා කරන්නේ මේ විදියට කියලා එහෙම ඒ අද පුහුණුවක් අරගෙන තියෙනවා මේ බලේ පුහුණු කරලා නේද ඒක නෙමෙයි මේ කියන්නේ මේක નિરાයාසයෙන්ම බලපින ස්වභාවය මේ සිතාත හැරීම තුලින් තමයි මේ විදර්ශනාව තුලින් ලබන සරල බව નિરાයාසයෙන්ම ලැබෙන යාලේදී ටික කාලයක් කළා ඇතතරල මේ ආපහු වරකට වැටෙන ස්වභාවයක් නෑ ඒකේ යායක ආයේ පැත්තට කරා දැන් හොඳම දේ දැන් බලන්න දැන් මම ඊයේ මේක ගැන හිතුවා දැන් මම මේ දැන් ඉන්න ස්වභාවය තුල දැන් මට ආපස්සට හැරිලක් නෑ ආයි මොනම දෙයකටවත් ආපස්සට හැරිල බලන්න දෙයක් නැහැ මේ ලෝකේ මේ දේවල් විඳින්න ඕන මේ මේව තව කරන්න ඕන මේ දේවල් වලින් මෙහෙම වෙන්න ඕන නැහැ හිම එකක් නැහැ මේකේ මෙතන දැන් අර ඒකයි බුදු ආමරණින් අර කවුද ඇවිල්ලා හොයන්නේ ඔබ වහන්සේ සතුටෙන්ද ඉන්නේ ඇයි මගේ මට මොනව ලැබුණාද දැන් සතුටෙන්ද ඉන්නේ මම ඇයි මට මොනව ලැබුණාද අන්න එතන තමයි දැන් ඉන්නේ දැන් මෙතන සතුටේ මුළු ජහනේ මෙතන එතකොට මෙතන මේක මා පුදුමාකාර විශ්මිත පරිවර්තනයක්. මෙතන ඉවරයි ඔක්කොම පිටත. තුන ඉවර බවක් අවබෝධයි. ඒකමුණ මෙතන මේ ආයුෂය ඉවර වෙනකොට මේ ඔක්කොම ඉවරයි කියන අවබෝධය තියෙනවා මෙතන. ඒක හරි ඒක එතන කිසිම මේ අවුලක් නැහැ. සැකමුසු තැනක් නැහැ. දැන් ඕගලන් දැන් ඕගලන් බලනවා ඕගලන්ට මේ මරණවා කියන එක පිළිබඳව එහෙම මොකද්ද දැනෙන්නේ ඕගලන්ට මරණය කියන එක මොනවද වෙන්නේ කියන එක වගේ මොනවද වෙන්නේ වැරදෙනවා
Thank you.